ආයුබෝවන් පුංචි දුවේ පුතේ. ඉතින් කොහොමද? මම අද ආවේ ඔයාලට ලස්සන කතන්දරයක් කියලා දෙන්න. කො? ඌට දුවර පුතාලා ආසයිද කතන්දර අහන්න? කොබල නතු උස්සන්න. හා. ගොඩ දෙනෙක් ඉන්නවනේ. හරි. හැමෝටම අහගෙන ඉන්න මම ලස්සන කතන්දරයක් කියලා දෙන්න. මතක තියාගන්න ඕනේ. හැම සතියකම සෙනසුරාදායි ඉරිදායි මං එන ඔයාලට ලස්සන කතන්දරයක් කියලා දෙන්න. අහගෙන ඉන්න ඕනේ හොඳේ. බැරි වෙලාවත් ඒ කතන්දර වලට අමතකුණොත් අමතක වෙනවට පොතක ලියාගන්න. එතකොට ඔයාලට පුළුවන් තවත් දන්නේ නැති කෙනෙක්ට කියලා දෙන්න. හොඳද? හරි. වැඩි කතාවක් බහක් නැතුව මං අද ඔයාලට කියලා දෙන්න යන කතන්දරේ කියලා දෙන්න. හොඳද? අහගෙන ඉන්නකෝ. මේක ලස්සන ගැමි කතාවක්. ඔන්න එකමත් එක රටක හිටියා. නෑ මං මේ කතාව එහෙම පටන් ගන්න එක හරි නෑ. එහෙනම් මෙහෙම කියන්නම්කෝ. එක ගමක් තිබුණා. මේ ගමේ ජීවත් වුණේ හරි දුප්පත් මිනිස්සු. හොඳද? මේ ගමේ හිටියා අහිංසක දුප්පත් දරකපන්නේ. දරකපන්නේ කියලා කියන්නේ පුංචි දුවේ පුතේ එයා ජීවත් වුණේ කැලේට ගිහිල්ලා දර කපලා මිටි බැඳලා අහපව නගරෙට ගෙනහැලා විකුණලා සල්ලි අරගෙන තමයි. සල්ලි කියලා කියන්නේ පුංචි දුවේ පුතේ අද කාලේ වගේ රුපියල් නෙවෙයි. ඒ කාලේ තිබුණේ කහවණු. අද රුපියල් වගේ ඒ කාලේ කහවණු. ඉතින් මේ දුප්පත් අහිංසක දර කපන්නා කැලේට ගිහිල්ලා දර කපලා මිටි බැඳලා නගරෙට ගෙනහැලා ඒවා විකුණලා එහෙම තමයි යාගේ දුවල පුතාලට බිරිඳට අම්මට තාත්තට සැලකුවේ. ඉතින් පුංචි දුවේ පුතේ හැමදාම මේ විදිහට කාලය ගත වෙලා ගියා. හැබැයි එක දවසක් අපූර්ව සිද්ධියක් වුණා. පුරුදු විදිහට උදේ පාන්දර නැගිටලා මේ දර කපන්න ගියා කැලේට දර කපන්න. ගිහිල්ලා මෙයා දර කපන්න පටන් ගත්තා. අනේ හිතපුවත් නැති විදිහට මෙයාට අකරතැබ්බයකට මුණ දෙන්න සිද්ධ වුණානේ. අනේ ඒ මොකද්ද සිද්ධ වුනේ? එයාගේ පොරව ගඟට වැටුණා. පොරවක් හරි ගණන්. දැන් කොහොමද අලුත් පොරවක් ගන්න? එයාගේ ගැන හිත හිත ගඟ අද්දරට වෙලා අඬන්න පටන් ගත්තා. අනේ මගේ පොරව. අනේ මට උදව් කරන්න කවුරුත් නැත්තේ. මං ජීවිතේ දර කපලා දැන් මගේ පොරව නැතුව මගේ දරු පොව රැක ගන්න කොහොමද? අනේ මට අලුතෙන් පොරවක් ගන්නත් බෑ. මට උදව් කරන්න. අනේ මගේ පොරව. ගෞරවත් නැත්ත මට උදව් කරන්න. ඔහොම අඬාඩ ඉන්නකොට පුංචි දුවේ පුතේ හරි අපූර්ව සිදුවීමක් සිදු වුණා. මෙයා අඬන දුක දැනිලාද කොහෙදෝ අර කැලේට අරගත්ත දෙවි කෙනෙක් ගඟෙන් මතු වුණා. ඔබ ඇයි මේ අඬමින් ඉන්නේ? දෙවියන් වහන්සේ මං අහිංසක දුප්පත් මනුස්සයෙක්.
නිතර කපලා අද අද පුරුදු විදිහට මන් දර කපමින් උන්නේ ඒත් ඒක පාරටම මගේ පුරුම මේකකට වැටුණා මට පුරව නැතුව දර කපන්න විදියක් නැහැ දරකපන්න තුමන් මගේ තරුප උල ආරක්ෂා කරගන්න විදියක් නැහැ දේවයන් වහන්සේ අනේ අනේ මං කිරිය අනුකම්පාවෙන් මට උදව් කරන්න දේවයන් වහන්සේ ඔබ ඒ කාරණේට කිසිසේත්ම දුක් විය යුතු නැහැ ඔබගේ නැති වුණු පොරව මම ගෙනවිත් දෙන්නම් අපේ බොහොමත්ම පින් මට නැති වුණු පොරව ලබා දෙන්න දේවයන් වහන්සේ ඒක හොඳයි. ඒ ගඟෙන් මතුවුණු දෙවියන් එයාගේ පොරව ගෙනත් දෙන්න පොරොන්දු වුණා. අනේක හොඳයි. නේද පුංචි දුවේ පුතේ. නැත්තම් එයා පවුනේ. කොහොමද අලුත් පොරවක් ගන්නෙ? කොහොමද එයාලගේ දුවල පුතාලා, අම්මා තාත්තා, බිරිඳ මෙයාලා පෝෂණය කරන්නේ? දෙවියනුත් ඒ ගැන හිතන්නේ නැති නේද? ඒ හින්දා තමයි එයාට පොරව ගෙනත් දෙන්න පොරොන්දුනේ. අපි බලමු පොරව ගෙනත් දුන්නද කියලා. මම නැවත උත්සාහ කරන්නම්. පින්වත් දරුවෝ. මේ නේද මේ පොරෝ. ආගන්න. අනේ දේවයන් වහන්සේ, ඔය රිදී පොරවක් නේ. මගේ පොරෝ ඒ තරම්වත් වටින්නේ නෑ දේවයන් වහන්සේ. මේ රිදී පොරවත් ඔබේ නෙවෙයිද? ඕක ඉතාමත් වටින පොරවක්. අනේ 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 මට සමා වෙලා තව පාරක් උත්සාහ කරලා බලන්න දේවයන් වහන්සේ මට සුළු වේලාවක් ලබා දෙන්න මම නැවත කොස් බලන්න මතරුව රන් පොරවත් හෘදී පොරවත් ඔබේ නොවේ නම් මේ දුබේ පොරව අනේ දේවයන් වහන්සේ ඔය තමයි මගේ පොරව ඕක තමයි මගේ පොරව අනේ ඔබ වහන්සේට බොහොමත්ම පිං මේක තමයි මගේ පොරව පින්වත් දරුව බොහොම සත්‍යවාදී අවංක පුද්ගලයෙක් රත්තරන් වලට හෝ රිදී වලට රැවටි ඔබ බොරු කීවේ නැහැ ඔබගේ සත්‍යවාදී ගුණය මම අගය කරනවා මේ රන් පොරවත් රිදී පොරවත් ඔබේ පොරවත් පොරව තුනම ඔබ ගන්න රැගෙන සතුටින් ජීවත් වෙන්න අනේ ඔබ වහන්සේට බොහොමත් පිං මට දැන් සැපෙන් පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් දැක්ක නේද පුංචි දුවේ පුතේ මුලින් රත්තරන් පුරවක් ගෙනත් දෙනවා. ඒක දර කපන්නගේ නෙවෙයි. ඊට පස්සේ රිදී පොරවක් ගෙනල්ලා දෙනවා. ඒකත් දර කපන්නගේ නෙවෙයි. ඉතින් ඒක ඇත්තනේ. ඒව දර කපන්නගේ නෙවෙයිනේ. අපි ඒක දැක්කනේ. දැක්කද පුංචි දුවේ පුතේ? මොනතරම් වටිනා දේවල් ගෙනත් දුන්නා. මොනතරම් වාසි ලැබුණත් දර කපන්න පුරු කිව්වේ නැහැ. ඒකට කියන්නේ සත්‍යවාදී ගුණය කියලා. කද මගේ පුංචි දුවල පුතාලත් ඇත්ත කියන්න පුරුදු වෙන්න බොරු කිව්වම අපිට කිසි දෙයක් ලැබෙන්නේ නෑනේ නේද කවුරුවත් රවට්ටන්නේ මොකටද ඒ හින්දා හැමෝම ඇත්ත කියන්න පුරුදු වෙන්න ඔන්න අද කතාව ඉවරයි දැන් මේ කතාවෙන් ගන්න තියෙන උපදේශය තමයි ඇත්ත කියන එක යහපත් කියලා ඉතින් මේ කතාව වල හොඳට මතක තියාගන්න දන්නේ නැත්තම් පොතක ලියා ගන්න. හැබැයි
මේ කතාව දන්නේ නැතු ඔයාලා යාළුවෝ ඉන්නෝ නම් ඉස්කෝලේ එයාලට කියන්න කතන්දරේ විතරක් කියලා දීලා නිකන් ඉන්න එපා එයාලට කියන්න හැමදාම ඉරිදයි සෙනසුරාදයි පුංචි අපේ ශ්‍රද්ධා වැඩසටහන බලන්න කියලා එතකොට මං එනවා පුංචි අපිට කතාවක් අරගෙන ඔයාලට කතන්දර කියලා දෙන්න හරි එහෙනම් අදට කතාව ඉවරයි මං දැන් යන්නයි හදන්නේ එහෙනම් සියලු දිනාටම සුබ සැන්දෑවක් වේවා එහෙනම් මං ගියා ඔයාලත් ශ්‍රද්ධා Kids YouTube channel එක subscribe කරන්න